බ්‍රිතාන්‍යයන්ගෙන් හිමි වූ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය මෙරට මැතිවරණ භාවිතාව තුළ උදා කරලන්නේ ප්‍රශ්නාර්ථයකි. ලෝකය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හෝ සමාජවාදී ලෙස හෝ පෙරට යමින් සංවර්ධනයේ හිණිපෙතට පත්වෙද්දී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙසින් හඳුන්වා ගනිමින් හිමි කරගන්නේ පසුගාමී ගමනකි. මේ විපරිත සංයුතිය තුළ ජාතිකත්වය සාරධර්ම දැන හඳුනාගෙන ඒ සාඩම්බර මිනිසුන්ගේ ජීවන සුවඳින්ම ඉපිද හැදී වැඩි නායකත්වය කරා පැමිණ දේශීය විකෘති බව, වහල් බව, බියසුළු බව, අවිනිශ්චිත බව, පරකෙති බව පළවා හැරි නායකයෝ නැත්ද? දහසක් කම්කටොළු විඳ ගසක් සුවඳවත් මලක් නිර්මාණය කර ලොව සුවඳවත් කරද්දී නොරටින් හමා එන ආගන්තුක කුණාටුවකින් මල් පෙති සිඳී බිඳී ගොස් සෑදෙන පළය ලපටි වියේම මිය යන්නාසේම අප අසලම සිටි අකෘතඥ මිනිසුන් දේශයේ පැමිණි ගමන් මග එතනම නතරකොට එවන් මහරු නායකින් ප්‍රතික්ෂේප වන තැනට ගමන් පෙත සැකසුවේය. මේ දුර්දාන්ත කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය ජනපති මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේදී ජනතා හදවත්වලින් නොව ඉලක්කම්වලින් පසුබැස ජනපති පදවියට සමුදීමයි. ඒ සාපරාධය දින කීපයක් කැවෑමෙන් ජනතාවට පැහැදිලි වී හඬා වැටුණු අයුරු ඔබට මතකද? එකට එකක් නොදෙවෙනි කුමන්ත්‍රණ රැවටීම් පාවාදීම් හමුවේ ජනතා ආදරය නොමතව දිනා රට සාර සංවර්ධනයක් කරා යොමු කළ නායකත්වය බිඳ දැමුවා පමණක්ද? මහින්ද රාජපක්ෂයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් පිටමන් කොට ඌපපාතික ජාතික ආණ්ඩුවක් පිහිටුවා එතෙක් රටේ ආරක්ෂාව, බුද්ධිය, තිරසර සංවර්ධනයට සේවය සැපයූ දේශපාලඥයින් සහ රාජ්‍ය සේවකින් අත්අඩංගුවටගෙන ජාත්‍යන්තර කූට බලවේගවල අවශ්‍යතා මත දේශපාලනික අනාතයන් බවට පත් කරලීමය. යලිත් ජනතා බලාපොරොත්තු මල්පලකන් වන රට සුකිත මුදිත කළ හැකි ජනතා නායකයා වටා පෙළකෙසෙන අලුත් දේශපාලන පක්ෂයක කතිකාවක් බිහිවීමට සුදුසු කාලය එළඹ ඇති වග ආදරණීය ඔබට හැඟුණි. පෙර රචනා කළ විවිධාකාර මනක් කල්පිත චෝදනා මත අත්අඩංගුවට පත්ව හුදකලාව හිරගෙදර ගත කරන සමයෙහිදී බැසිල් රාජපක්ෂයන්ගේ සිත ප්‍රකම්පිත කළ පවතින අවිචාර පාලනයේ ජනපීඩක ප්‍රතිපත්ති මේ සංකල්පමය හැඟීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකරලන්නට සුජාතක විය. එය ජනතාවට හිතෙති, දේශයට හිතෙති, සියලු ජාතික බලවේගවල විජයග්‍රහණයක ප්‍රාර්ථනා උල්පත විනි. මේ ප්‍රාර්ථනාව සුපුෂ්පිතව සුවඳවත් වන විමුක්ති කුසුමෙහි භාග්‍යවන්ත සලකුණ 2016 නොවැම්බර් පළවෙනිදා ඉර එළිය දුටු රන් කුරහන් පැහැති පොහොට්ටුවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පීතෘත්වයලා සලකන එහි ඇත්තා වූ සියලු සාරධර්ම සහ ජානමය සලකුණු උකහා ගනිමින් දිරියේ සහ නැලවිල්ලේ අම මිශ්‍රණය වන් කාන්තා පෙරමුණ සේම ජවයේ සහ ශක්තියේ ප්‍රාර්ථනාව වූ තරුණ පෙරමුණ දෑන යුරුසේ සවිමත්ව අවසෙස් ශානර සංවිධානයන්හි සවිය සේන්දු කරගනිමින් ජාති ආකම් කුල බේදවලින් තොරව තම තමන්ගේ අනන්‍යතා ලක්ෂණ සුරක්ෂා කරගන්නා වූ ප්‍රමුදිත ශ්‍රී ලාංකේය ජනබිම්බරක් සුසැදි රටක නිදහස් නිවහල් මිනිසකු විලස ජීවත්වීමට භාග්‍ය උදා කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරවැසි පරමාධිපත්‍යයයි. පීඩිතකමින්, රැවටිලිවලින්, ඉච්ඡාභංගත්වයෙන්, ජීවනබරින්
අරාජිකකමින් මිරිකි අන්ධකාරයේ පතුලටම ගිලී ගිය මිනිසුන්ට මරුකතරේ තිය කඳුරක උපන් මගුල් ලකුණකි පුදුචන පුහුට්ටුව. එය දකිමින් පිපිදුණු මිනිසුන් ප්‍රතිවාදීන්ගේ අභියෝගාත්මක මෙදිනයේදී ගාලු මෝතර පිටිය දෙකොඩ තලා යන මහා ජනසන්නිපාතයක් ව රළ නගනුයේ කොළොම්තොට සියලු අතුරු වීදි පිරී ඉතිරී යමිනි. එය ලදරු විය කිවන පක්ෂයක ප්‍රාතිහාර්යක්මය. මේ කලා ආ ජනකඟ පවතින පාලක පන්තිය සසල කරවන විශ්මිත ජන නැගිටීමක් විය. එකී නවමු පක්ෂය සමග එක්සිත්ව සිටිනා සුවහසක් ආදරණීය ජනතාවට නව බලාපොරොත්තු දල්වමින් පළාත් පාලන මැතිවරණයට රට තුළ දින නියම විය. නැවුම් පක්ෂක් වූවද ප්‍රබල නායකයින්ගේ ආශිංසන මැත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට දීපව්‍යාප්තව නාම යෝජනා භාර දෙන ලදී. කෙටි කාලයක ලැබූ ජනතාකර්ෂණීය ප්‍රවර්ධනය සහ ජනතාවාදී සිතුම් පැතුම් කොතෙක් දැයි ලෝකයට අවබෝධ කරවමින් පොහොට්ටුව 2018 පෙබරවාරි 10 දින ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවලින් 85% ඉක්මවා යන වැඩි බහුතර බලයක් ලබා ජයග්‍රහණය කරන ලදී. ජයග්‍රාහී පක්ෂයක් ලෙසින් ජනතා ආකර්ෂණයට පාත්‍රවන අතරේම පක්ෂයේ ප්‍රගතිය අපේක්ෂා කරන පක්ෂ සමාජිකයාගේ යහපත් අදහස් අනුව යමින් අද දවසේ රටේ ලාබාලම පක්ෂය, රටේ ප්‍රබලම පක්ෂය ලෙස සහ චීන කොමියුනිස්ට් පක්ෂයට පමණක් දෙවන වන ආසියාවේ විශාලතම පක්ෂය ලෙස ස්ථාවර වී ඇති වග පාරදෘශ්‍ය සත්‍යයකි. ගමේ උපන් ගම ගැන දන්නා ඔබේ අදහස් අතරින් වඩාත් සාධනීය යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් ගම හදා රට දිනවන ප්‍රයත්නයේ ඔබද පාර්ශවකරුවෙකු කර ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රායෝගික ප්‍රතිපත්තියයි. එය ජනමූල ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාන්විතය සරසන ගම සමග පිළිසඳරක් ලෙසින් අපි හඳුනා ගනිමු. ශ්‍රී ලාංකික සමාජ සන්දර්භය හා සැසඳෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පදනමක පිහිටු වූ ජනතා පරමාධිපත්‍යයෙන් පරිපූර්ණ පුද්ගලයා ගොඩනගා ගම සමෘද්ධිමත් කොට නගරය, දිස්ත්‍රික්කය, පළාත, රට සංවර්ධනය කර අභිමානවත් නිවහල් සංවර්ධිත ගෝලීය ජාතියක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැක්මයි. නව චින්තනයක්, නව ප්‍රතිපත්තියක් සහිතව එක් රටක් තුළ එක් නීතියක බියෙන් සැකෙන් තොරව වෙනස්ව සිටීම සහ එසේ සිටීමට අනිකා පෙළඹවීම මත රට මූලික කොට ක්‍රියා කිරීම ස්වකීය ජාලකත පක්ෂ ව්‍යුහය තුළ පශ්චාත් නූතන පක්ෂයක් ලෙස ජනාදරයට පත්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභිලාෂයයි. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ගම් 25,000ක සියලු පුරවැසියන්ගේ අදහස් හා යෝජනා පෙරටු කරගන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනමූල ප්‍රතිපත්තිය සැකසෙන්නේ ඒ ලෙසිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොබිඳුණු තනි කඳවුරක්.